ඔයාල හැමෝටම සුබ දවසක්. අද මම ඉති වීඩියෝ එක පොඩ්ඩක් වෙනස් කරා. මොකද මං ඉස්සරහට වීඩියෝ ගේන්න හිතන් ඉන්නේ මේ වෙනස් විදිහකට. ඉතින් ඒ නිසා මම මේ පොඩි ට්‍රයි එකක් තමා කරලා බැලුවේ. ඉතින් ඒක තමා අද වීඩියෝ එකේ ඔයාලට තියෙන්නේ. මොකද මං ලස්සන වීඩියෝ එකක් එඩිට් කරලා හදාගන්නකම් හදලා දාගන්නකම් ඉතින් මේක මට හිතුණා දාන්න කියලා. ඉතින් මේක පොඩි ට්‍රයි එකක් විතරයි. ඉතින් ඒ නිසා එකම දේ තමා මේකේ තියෙන්නේ. නිසා ඒකට සමා වෙන්න ඉතින් හොඳ වීඩියෝ එකක් දානකම් තමයි මම මේක දැම්මේ. හෙලෝ, කොහමද? ඉතින් ඔයාල හැමෝම ඉතාමත් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔයාලා වෙනද දැකපු වීඩියෝ එකක් නෙමෙයි අද නම් දකින්නේ. වෙනදට මම voice දාලන වීඩියෝ කරේ. ඉතින් අද මාව ඔයාලට හිතේ හැටියට බලා ගන්නත් පුළුවන්. Hi. ඉතින් ඔයාලත් එක්ක මේ විදිහට ෂෙයා කරගන්න මගේ පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් ඔයාලට කොහොමද හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මට ඇත්තට මේක පුරුදු නෑ මේ විදිහට කතා කරලා. මම ට්‍රයි කරනවා කොහොම හරි ඒ දේවල් දැනගෙන ගමන යන්න. මොකද බෑ කියලා දන්නේ කියලා හිටියොත් හැමදාම එකම තැන ඉන්න වෙන නිසා කොහොම හරි ට්‍රයි කරනවා. වැරදි අඩුපාඩු තිබ්බත් ඒවා ටික ටික නිවැරදි කරගෙන ඉදිරියට යන්න. ඉතින් හැමදාම මම වීඩියෝ අරන් ආවේ ගෙදරනේ. ඉතින් අද වීඩියෝ එකත් ගෙදරම තමයි. ඉතින් ඔන්න අපේ බබාල දෙන නම් මේ වෙලාවේ ගෙදර නැහැ. ඒකට හේතුව ඉතින් අයියලා ගෙදර දෙන්න ගිහින් ඉන්නවා. ඉතින් දැන් බබාල දෙන්නවත් වොෂ් කරලා ඉතින් මමත් නාගත්තා. ඉතින් හුඟ දවසකින් තමයි මෙහෙම වේලාසර නාගන්නේ. ඒ වගේ මේ විදිහ නිදහසක් හම්බෙන්නේ කලාතුරකින්. ඉතින් මම මේ කතා කරන්නේ අපේ කාමරේ ඉඳන් මේ. ඉතින් අපේ ඇඳ ඉතින් ඔයාලා දැකලා ඇතින අපේ බබාල දෙන්න මේකට පැනගෙන කොච්චර සෙල්ලම් කරනවද කියලා. ඉතින් ඇත්තටම කෙනෙක් මේ විදිහට YouTube channel එකක් කරද්දී එයා එක එක දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එකපැත්ත ඇත්තටම මේ වගේ දෙයක් කරද්දී අපි තනි වෙලා නැහැ කියන හැඟීමෙන් තමයි අපි මේක කරන්නේ. මොකද අපි කරන වී බලන්න කට්ටියක් ඉන්නවා. ඉතින් එතකොට අපි තනි වෙලා නැහැ කියන හැඟීම අපිට දැනෙනවා. ඉන්නේ වීල් කාලගුණික තත්ත්වයක් මැද මේ දවස්වල. ඉතින් නාලා මෙහෙම ඉන්නත් අමාරුයි. හරිම රස්නේ. ඉතින් හොඳම වෙලාව තමයි හවස ගෙදර වැඩ ඔක්කොම ඉවර වෙන වෙලාවල තමයි නාගන්නවන ගොඩක් සනීප මේ දවස්වල. ඉතින් බබාල දෙන්නම් ගෙදර නැති නිසා මට හිතාගන්න බෑ මම මොන වැඩක් කරන්නද කියලා. නම් ගොඩක් තියෙනවා. ඉතින් උදේට ගිය අතු ගාගත්තෙන්නේ ගියස් කරන්න තියෙනවා ගිය අතු ගන්න තියෙනවා. ඉතින් මට හිතෙනවා වොයිස් දාලා කරන්න. චැනල් එකට. ඉතින් මගේ චැනල් එකේ මෙච්චර දවසක් මම වීඩියෝ අරගෙන වොයිස් දාලානේ කරේ. ඉතින් මට හිතුණා අද වීඩියෝ එක පොඩ්ඩක් ලයිව් කරලා බලන්න ඕන කොහොමද කියලා. මොකද අපි හැම දෙයක් පටන් ගත්තාම හැමදාම ඉතින් එකම තැන ඉඳලා හරියන්නේ නැහැනේ. අඩියෙන් අඩිය චුට්ට චුට්ටි අපි ඉස්සරහට යන්න ඕන. ඉතින් එහෙම යන්නේ නැතුව ගමනක් ආරම්භ කරලා එකම තැන ඉන්න බෑ. මොකද වරදි කියන ලැජ්ජාවෙන් හිටියොත් අපිට ඉස්සරහට යන්න බෑ. ඉතින් වැරදි වැරදි හරි ඒ අඩුපාඩු ටික හදාගෙන අලුත් දේවල් ඉගෙනගෙන අපි ඉස්සරහටම තමයි යන්න ඕනේ. ඉතින් ඉස්සරහට යන්න නම් අමාරුවෙන් හරි ඇවිදගෙන යන්න ඕන. වැටෙන්න පුළුවන්. එක එක මන ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්. ඉතින් අපිට කොච්චර වැරදුනොත් වැරදෙන තැනින් අපි දෙයක් ඉගෙනගෙන ඉදිරියට යමු කියලා තමයි මම නම් අදහස් කරන්නේ. ඉතින් එහෙම හිතාගෙන තමයි මම අද වීඩියෝ එක මෙහෙම මම වීඩියෝ සර්ච් කර කර හොයන්න වෙලාව නැති නිසා මම හිතුවා වැරදි වැරදි හරි
මේක කරන්න ඕන කියලා. මොකද මම තාම eye contact තියාගන්න විදිහවත් දන්නේ නැහැ ෆෝන් එකේ. මේ ඉදිරි වීඩියෝ එකට කතා කරද්දී බලන්න ඕන කැමරාව දිහාද කොතනද කියනත් මම තාම හරියට දන්නේ නැහැ. මම මොකද ඒ සම්බන්ධ වීඩියෝ බැලුවෙත් නැහැ තාම. ඉතින් ඒක බල බල චුට්ටක් ඉගෙන ගන්න ඕන. ඒක බලන්න කලින් තමයි මම මේක මෙහෙම පටන් ගත්තේ. නිසා මේ වීඩියෝ එකට අඩුපාඩු ඇති. මොකද මම මේක කරේ නැත්නම් කවදා හරි කොයි වෙලේක හරි මේක කරන්න ඕන. අධ්‍යයනය කරලා කරන්න පුළුවන් ඒ තිටි වෙලාව නැති නිසා තමයි මම මෙහෙම කරන්නේ. ඉතින් මේ දවස්වල ඔයාලගේ පැත්තට කොහොමද? ඉතින් අපේ පැත්ත නම් ඔන්න හොඳටම පායනවා. හොඳට මවුසර. ඉතින් නෑවට අද නම් මම දවල් නාගත්තා. ඒකට හේතුව ඉතින් මට නිවාඩු අද. ඉතින් නිවාඩු නිසා නාගත්තා නම් මොකද දැන් නම් ඉන්න අම්මාගේ හරිම රස්නේ හරිම දාඩිය. හායි එවරිවන් කොහොමද? ඉතින් මේ තමයි මගේ කාමරේ. ඉතින් අද මම වෙනස්ම වීඩියෝ එකක් තමයි ඕගොල්ලන්ට අරගෙන එන්නේ. ඒකට හේතුව ඉතින් හැමදාම වීඩියෝ කර කර වොයිස් දාදා ඉතින් බබාලත් එක්ක කරන්න අමාරු තවක් කරගත්ත පුංචි වීඩියෝ ක්ලිප් එකක් කරගන්න කියලා. ඉතින් ඇත්තම ඉතින් මම ඉන්නේ මගේ කාමරේ. කාමරේ අස් කරගන්න තියෙනවා. මම තාම අස් කරලා නැහැ. මම මුකුත් කරලා නැහැ. ඉතින් ඔලුව පිහලා ටවල් එක තාමත් මෙතනම. ඉතින් මේක අයින් කරවත් නැහැ මම. ඉතින් මම බලන්න ගිහින්නේ